Hai, iting magyalu hamum hundi pares mengerti kila hitenawa, api titi hundi pares menginawa. Atar mudangila aga dola hamarai pander, dawal nemai pander. Iting adu dema pitenna gidiri ngelite kia abda api nimaru dawasa. Iting වැඩ ගොඩක් තිබ්බ කරගන්න වැඩ ගොඩක් ඔක්කොම ටික කරගෙන 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 තමයි මම ගෙදර ආවේ. ඉතින් එද්දි දැන් අපිට වොච්මන් කෙනෙක් කෝල් එකක් ආවා අපේ ගෙදර ඇග්‍රීමන්ට් එක රිනෝන් කරලා තියෙන ඩොකියුමන්ට් ටික කලෙක්ට් කරගන්න කියලා. ඉතින් දැන් අයියා ගිය තුරට ආව ගමන් ඒ ටික කලෙක්ට් කරගන්න කියලා පල්ලෙහාට ගියා. ඉතින් හැමදාම මම යාගෙන් බයිට් වෙනවනේ. මට ඉතින් මොකක් හරි බයිට් එකක් යාට දෙන්න ඕන නිසා මම ඉතින් හිතර හිතලා පොඩි ප්ලෑන් එකක් හරි ගස්සගත්ත. මම දන්නේ කොච්චර සාර්ථක වේද කියන්න. බලමු ඉතින් මගේ ඔළුවට ආව අයිඩියා එකේ විදිහට මම ඒක කරන්න හිතනවා. සාර්ථක වුණොත් එහෙමයි, අසාර්ථක වුණොත් ඉතින් හොඳ කුටි කෑමකුත් තියෙනවා. මොකද අයියා අකමැති දෙයක් තමයි එපාගෙන දෙයක් කරන එක. ඉතින් අද මේ එපා කියපු දෙයක් කරා වගේ තමයි රඟපාන්න දන්නේ. හැබැයි කරන්නේ නැහැ මම. මොකද මම බයයි කරන්න. මේ කරා වගේ රඟපෑමක් තමයි තියෙන්නේ. ඉතින් බලමු. ඔගොල්ලෝ දිගටම බලාගෙන ඉන්න. අපේ වීඩියෝ එක හොඳයි කියලා හිතුනොත්, ලස්සනයි කියලා හිතුනොත් अनिवार्य लाइक करें, कमेंट करें, ये वगैरह मत दिक्कत हम अपने लाइन पड़ोस चैनल का तेरे को तो लाइन ना अपने सब्सक्राइब करें ना तंग अनिवार्य में सब्सक्राइब करें ना अपने कमेंट बॉक्स बॉक्स का ओगुल हम ओट हम अपने कमेंट बॉक्स का ओगुल हम ओट हम गुना दोस उन्हें ना तक सियाल टाइम जोड़ता है किसी में अहित तक नहीं हम दे आगे ना हम दे मादरे सादरे बार गया ना इतिंग है ना बड़ी कथा ना तो बालांगे मुकदे बेनी किया ना ये टंग गाली नहीं इन्हें मां कैमरा सेट कर गया මම කැමරාව මෙතන ගහස්සේ සෙට් කරගත්තා. බලන් ඉමු මොකද වෙන්නේ කියලා දෙකට. इमरजेंसी
මේ මට මොන හරි කියන දේ කියන්න ඕන ඒක කඩෙන් හැබැයි ගේනවා හැබැයි මෙහෙම බලින් නෑකටින් පොරොන්දු වෙන්නේ මොකද ඒ නේද අනිවාර්යෙන්ම ආව බැනුම් අහන දෙයක් තමයි වාගේ කරන්න තියෙන්නේ වැඩේ මොකක්ද කියලා දන්නද පොරොන්දු වෙන්නේ බෑනේ අද සිවා මේ බැනුම් අහන වැඩක් මම මොන හරි එපාගේ උදයක් දන්නේ නැහැ ඒකද ඒක තමයි මට පේන මූණේ කොබල් මූණ නෑ හොර වැඩක් කළා වගේ මූණේ පේන හරි හරි දැන් බටර් ගන්න තු කියන්න මොකද්ද ටික ටක් ගාල මෙතන මේ ඇම්බර් එකේ වනි ගාල කිකිලි පිටර දාන්න වගේ ඒකට ගා ගා මේ අනිත් කියන්න හරි දැන් කියන්න හරි බටර් හරි හොඳ වස්තු දෙයක් කියන්න වස්තු දෙයක් මොනාද කරේ දැන් මරි නෑ ඔයාමට ආදරේ නෑ ආදරේ දෙන්න දිරි දවස්තර පුතන්නවනේ ආය බගෙන් අහන්නේ ආදරේ දෙක කියලා ආ බලන්න නෑ ආදරේ තමයි උමාර දැන් මං එපා කිව්ව දේවල් කරන්න බෑ මේ වෙලාවේ හොඳ මීගයි ඉතින් ඉම්පෝන් පොඩ්ඩයි ඉන්න එපා කිව්ව දාය කරන්න එපා කොහොමද ඉවරනාට පස්සේ මොකක්ද කරලා ඉවරද දැන් කරලා ඉවරද මොකක්ද කියන්නේ නැහැ මට කරලා ඉවරනවා කියන්නේ ඔයා මට වේදන කරලා ඉවරනවා මට කියන්නේ එද ඉතින් ඒක ගන්න ඕනේ කියලා හිතුණා බරෝ මගේ බෑන්ක් කාඩ් එක තිබුණේ නැහැ ඉතින් සල්ලි තිබුණේ නැහැ ඉතින් ඒක ඉතින් සල්ලි ගාවුනේ මාත් ඉතින් හරි දැන් මොකද්ද කියන්නේ දැන් ගන්නව මොකද්ද වරනේ හරි කාඩ් එකේ සල්ලි ගත්තා මොකද්ද කියන්නේ අනේ මොනින් නේවා ඔයාලා දැන් මම සිංහලෙන් කිව්වනේ ඔයා දන්නවනේ මම මොකටද මේ සල්ලි තියන් ඉන්නේ කියලා දැන් මේ තව සල්ලි ටික මදි ගත්ත එක්ක මං ඉන්නේ දැන් මොකද මේ තාත්තගේ දායක දාන්න ඕනේ කරාටින් ඉත කරා කියන්නේ මොකටද කරේ දැන දැන නිකන් මේ මොංගල් ගෑණික් වගේ වැඩ කරන්න එපා වඩ මොලයක් තියනවානේ ඉතින් මන්ට ඒක ගන්න ආසම හිතුණා මොකද්ද දැන් මොකද්ද දැන් ඔය ඔච්චර ආසම හිතිච්ච එක උත්තර මේ පොඩ්ඩක් ඉවසෙන්න බැරි වඩ ඉතින් ලස්සේ ඩ්‍රෙස් එක මාර ලස්සනයි ඩ්‍රෙස් එක බට දැන් මේ ඩ්‍රෙස් එකක් තමයි ඕනලා තියෙන්නේ මෙච්චර හදිස්සිය ගන්න අනිගර මෙතන මේ අර අල්මාරියේ සම්පූර්ණ තියෙන ඔයාගේ ඇඳුම් මගේ ඇඳුම් තියෙනවද ආ ඒ වගේ ඇඳුම් තියෙන්නේ වාදවත් නෑ ඇඳුම් මට තියෙනවා හරි ඉතින් දැන් ඔච්චර ඇඳුම් තියෙදි මොකද්ද වඩ ඔච්චර හදිස්සිය දැන් මේ නොගෙනම ඉඳ බැරි විතරක් ඇඳුම් මේක මම ඒක මගේ ඩ්‍රීම් ඩ්‍රෙස් එක ඉතින් මට එක සෙට් වුණා අනිකේ ගන්නත් ඉතින් ෂේප් එකට ෂූස් දෙක කුටි එක යොදලා මම හිතුවා මේ දැන් හදිස්සිය ගියා මේ මේ මෙලමුණ හරි අත්‍යවශ්‍ය දෙයක් අර මේ ඇඳුමක් අරන් තියෙන්නේ දැන් මට ඇඳුම් නැතුවද මෙතන ගෙදර તો දන්නවනේ මං ආසයි කියලා ආසයක හරි ඉතින් ඔයාලා මං කිව්වනේ සල්ලි තියන් ඉන්නේ මොකටද කියලා අනේ මම ගත්තේ ඔයා මෙතන මගේ 200ක් විතරයි මොකක් දැන් නිකන් 200ක් ඇඳුමක් ගත්තා ඒක ඇඳුමක් ඒ අඳු මයි ෂූස් දෙකයි ගත්තද ඉතින් රිචාර්ජ් එක කසියම් ඔක්කොම දැන් කොහෙද පො? එක එක නම්කට දැන් මොකටද මගේ කවදද මම කාඩ් එක ගත්තේ? මම කාඩ් එක ගත්තා. කාඩ් එක අරගෙන නම් දැන් ගොඩක් දවස් ඉතින්. ඕද මගේ එන්බීඩී කාඩ් එක. එලිව් කාඩ් එක නෑ. ඒක තමයි සල්ලි තියෙන්නේ. ඒක තමයි ගත්තේ. අදත් ඔය මගේ කාඩ් එක හරි දාලා මට හරි දාලා දුන්නේ. ඔය ආදු දෙන මට හරි දුන්නේ. බැංකුවට නම දා ගන්න කිව්වා. ඉතින් මම ඒක ආයෙ කාඩ් එකෙන් නැත්තා. දැන් එපා කියලා සිංහලෙන් කියලා දීත් මොකටද කරන්නේ? එපා කියලාද? ඉතින් කරන්න මම තොට මම බණින්නේ නැහැ කියලා වණින්න හරිය අසදා. බණින්නේ නැහැ කියලා මම ප්‍රොමිස් දුන්නේ නැහැ නේ බණින්නේ නැහැ කියලා. මෙච්චර මේ එකට එකට ඉන්න හැමදේම ප්‍රශ්නේ කතා කරගෙන තේරුම් ගන්න ජීවත් වෙන කෑයිට මම මං කියන දේ තේරුම් ගන්න. ඉතින් කොහොමද අනිත් මිනිස්සු තේරුම් ගන්න? ඔයාල විතර මේ 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 ඇඳුම් කැල්ලක් ගන්න මේ ඔය වෙලාවේ හදිසියක් නැහැනේ. අනික මම වඩ ඔයාලා මේ ස්පෙෂල් ඔයාලා ගමනක් කරන්න තියෙනවා දැන් දැන් යන්න. ආ? දැන් ගල් කිල්ල වගේ ඉන්නවා. කරලා ඉවර වෙලා. දැන් කවද කාඩ් එක ඉස්සුවේ පර්ස් එකේ? පෙරේ දවස ගත්තා. පෙරේ දවස රවමට කිව්වේ ෆෝන් එක සල්ලි දාන්න පැකේජ් එක ඔන් කරගෙන අතක ඩිලා මිසක් ගන්න කියලා. ඒකල තමයි කාඩ් එක. ඒ ඩිලා මිසක් ගන්න මම උන කාඩ් එක ගන්න කියලා. ඔයා නිකන් වාගේ මගේ ඔයත් වාගේ කියලා මම ඒවා තමයි මම ඔයාට හැමදාම මොනවා හරි ඉල්ලුවොත් අනිවාර්යෙන් මම ඔයාලට කොහොම මාසෙට සැරයක් මොනවා හරි ගන්නවනේ නඩුවක් දඩයක් දානවනේ මට නනේ වෙදර දාන දඩේ ටිකක් දැසකනේ පොච්ච පොඩි දඩේ ඒක තමයි දැන් ඔයාලම මේ මාසෙ විතරක් කොහොම පොඩ්ඩක් ඉන්න මට මේ 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 දැන් මේ සල්ලි ඕන මට ඒ නිසා මට මේ තීරස කාඩක් මදි ඔයා ඒ අස්සේ මේ දිනාමිදසික අනුමක් කරගන්න මේ විදිහ පර්ස් එකේ සල්ලි දාලා තියන්න බයයි කොයිලු උසයි දන්නේ මොනා දන්නේ මං එනෝ
ගමනක් උදේ ගිය ගමන් මහන්සිලා ආපු ගමන් මෙයා මේ
මෙයක් දෙන්න මාර බයිට් තම මාරු දැන් වෙලාවල් වෙලාව 12:50 එකට අනික මේ කිට්ටුයි. හිතුවවත් නැති වෙලාවක මේ මොම දෙයක් කරන්න ඕනේ මම මේ වැඩියෙන් හිතුවේ මොකද දැන් එනක මනු කිය කියායි මට මේ මොනවාද ඇඳුමක් තියෙනවා මට දාගන්න ඕනේ අනේ කා මේ ඕඩර් කරන්න ඕනේ අරකයි මේකයි මගේ කාඩ් එකේ සල්ලි නැහැ අරකයි මේකයි කියලා ඉතින් කිය කියා මං ඒත් කිව්වා දැන් බෑ මට මේ වෙලාවේ අමාරුයි කරගන්න පොඩ්ඩක් ඉවසලා ඉන්න කියලා ඒ අස්සේ මේ ඉරාම් 200ක ඇඳුමක් ගත්තා මට ඔකේ ඔකේ තේරුම තමයි මම තාම හරියටම තේරුම් ගන්නෑ කියලා. තේරුම් අරන් ඉන්නවා ඉතින් තේරුම් අරන් ඉන්න පු එක්කෙනා ඔහොම කතා කරද්දී නේ මේ මට මේ තව ටිකක් මලපලින් මෙච්චර මේ මේ දැන් කියන්නවට මල පැන්න කියලා දැන් අපි ආ හරි එහෙනම් ඕනේ දැන් උඩ තේරුම් ගන්න. මේක තමයි අයියාගේ මල පැනීමේ ස්වභාවය හරි. මල පැන්න කියන්නේ මෙහෙමයි ඉතින් මම හොඳ වැඩි ඔයාට මේ. ඔව් ඉතින් දැන් මෙයා මට මාව වයිට් කළ කොහොම හරි මේ මගේ දෙයනේ සල්ලි කියලා ගත්තා මම කියලා. මේ මාසෙට බොහොම මාස ගානකට පස්සේ අති උත්කර්ෂවත් ලෙස මේ මාසය තුල මම වීඩියෝ එකක් ජයගත්තා මට හරි සතුටුයි. ආ වීඩියෝ එකක් ජයගත්තද? ඉතින් මේ ඔව් මොකද මෙයා පොඩ්ඩ ඉතින් ඉන්න අපි දෙන්නව බලමු මම මේක තියන්නම්. ඔව් ඉතින් මේ මට සෑහෙන බයිට් එකක් දුන්න මගේ සල්ලි අරගෙන මෙහෙම දෙයක් කරාගෙන ඉතින් මං දන්නේ මං ඒ කල්පනා කරා මොකද මේ නෑ මං වැඩියෙන් මේ දැන් එන ගමනුත් කිය කියා ආවේ මේ ඒක නිසා ඒ බොරුව ටී මේ මොකද නැත්තා ඉතින් මං දන්නවා මෙයා කවදාවත් වගේ මේ මෝඩ වැඩ කරන්නේ නැහැ මොකද මේ ඉතින් මං මෙයාවත් ඒ හොඳටම තේරුම් අරන් ඉන්නවා වගේම මෙයාත් මාව හොඳටම තේරුම් අරන් ඉන්නවා ඒ නිසා අපි දෙන්නට දැන් තේරුම් අරන් ජීවත් වෙන නිසා අනිවාර්යයෙන් මං හිතනවා ඉතින් එහෙම දෙයක් කරන්නේ නැහැ කියලා නමුත් අර මට ඩවුට් එක ආයේ පස්සේ මම බැලුවා කාඩ් එකක් නැහැ ගෑණි ඇත්තටම මේ වැඩේ දීලාද කියලා ඉතින් ඒකයි කොමාරි දැන් මේ මගේ සල්ලි ගත්ත කෙනෙකුට අන්තිමට මේ මෙයාට කන්න බොන්න මං වියදමට දෙන සල්ලිත් මෙයා ඒවත් ඉතුරු කරගෙන ගෙදරින් කැම්බීම අරන් ගිහිල්ලා ඉතින් ඒ සල්ලිත් මට එකතු කරලා දීලා ඉතින් සෑහෙන මේ වටිනවා මට මේ වෙලාවේ ඒක ඉතින් ගොඩක් තැන්කියු මේ මට ගොඩක් ආදරේ මගේ හැමදේම ඉතින් පිටිපස්සෙන් ඉන්න උදව් කරනවා ඔව් ඉතින් මට මේ වෙලාවේ කරන්න පුළුවන් පොඩි දේ තමයි එච්චරයි ඉතින් මම ඒ පුළුවන් දේ පුළුවන් විදිහට කරා ඔව් ඒ දේ පුළුවන් විදිහට කරලා පාඩුව හිතේනම් කමන්නෑ මට බයිට් එකකුත් දුන්නාද මගේ සල්ලි තව ටිකක් මේව කරා කියලා මේ හරි ඉතින් එහෙනම් හරි ගොඩක් වීඩියෝ දේවල් එක කිව්වා ලස්සනයි නං අනිවාර්යෙන්ම අපේ ලෑන් ෆලෝවර්ස් YouTube channel එක subscribe කරන්න ඉතින් අනිවාර්යෙන්ම ඕගොල්ලන්ට පුළුවන් ඕනම අදහසක් ඕගොල්ලන්ට comment කරන්න පුළුවන් ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් යාළුවන්ටත් බලන්න share කරන්න ඉතින් හරි එහෙනම් අපේ Instagram page එක දැන් අපේ ලෑන් ෆලෝවර්ස් official TikTok එක තියෙනවා Instagram එක තියෙනවා Facebook එක තියෙනවා ඉතින් ඔය තුනෙන් එකක් කිය ඔව් ඔක්කොම ඔක්කොම ලින්ක් කරන්න අපිට ඒක join වෙන්න description එකේ දානවා ඉතින් අපිට පොඩක් mental වැඩ අපි දෙනක life එක ගැන පොඩක් දේවල් වල update වෙනවා ඒ හැමදේම ඔයගොල්ලෝ බලන්න ඉතින් අපිට ආදරය කරන අය ගොඩක් එකතුලා ඉන්නවා අපිත් එක්ක ඒක අනිවාර්යයෙන් කියන්න ඕනේ හැමෝම හැමදාම වගේ වීඩියෝ බලලා හැමදාම comment කරන set එකකුත් ඉන්නවා ඉතින් ඒ හැමෝටම ආදරේ ඒ ආදරේට මාරම ආදරේ සමහරක් වෙලාවට comment දැක්ක මම ගොඩක් කරනකොට මොකද මේ තියෙන schedule එකත් එක්ක මම සමහරකට ගොඩක් මහන්සිලා ගෙදර එන්නේ හැබැයි මෙයා මට ටග් ගාලි මං ගෙදර එනකොට මැරිලා වගේ මෙයාට පේනවා සුදු බලන්න මෙහෙම comment ඇදෙනවා ඒ දැක්කම මට අර එන මහන්සිය මම මට එපාලු දෙන හැමදේම මාර ප්‍රශ්න ගන්න දෙනවා නේද මිනිස්සුන් මෙච්චර ආදරේද කියලා. ඊගාවිල්ල ඒක මාරම හැඟීමක් ඒක අපිට එක්ස්ප්ලේන් කරන්න තේරෙන්නේ නැහැ. මොකද අපිට ඒ කියන්නේ අපිව දන්නේ නැති දැකලා නැති අපි අඳුරන්නේ නැති මිනිස්සු අපිට මේ අපේ වීඩියෝස් බලලා අපිට ඒ තරම් ආදරේ කරනවා ඒ තරම් ආදරණීය කමෙන්ට්ස් අපිට එවනවා ඉතින් දානවා. ඉතින් ඒව දැක්කම මාරම ෆීලිං එකක් එනවා. ඉතින් අනිවාර්යයෙන්ම මේගොල්ලන් අපිට රික්වෙස්ට් කරලා තිනවා මේකත් වීඩියෝ අරන් එන්න කියලා. ඉතින් ඒ දේවල් ඉස්සරහට ගේන ගමන් අපිත් එක්ක එතුලා ඉන්න අනිවාර්යයෙන්ම අපි හැමෝගේම ඉල්ලීම ඉෂ්ට කරනවා. ඉතින් අතර එන සමු ගන්න ආයෙත් අලුත් වීඩියෝ එකකින් එනකන් කියන්න බෑ ඉතින් ප්‍රෑන්ක් එකක්ද ආ මොනහරි දෙයක් අරන් ඉක්මනට එනවා ඉතින් අපේ ෂෙඩියුල් එකත් එක්ක ෆ්‍රී වෙච්ච ගමන් එතකන් අපිත් එක්ක එතුලා ඉන්න දිගටම එන බුත් සරණයි ජය වේවා. ඔව් ඒ වගේම තම කියන්න තියෙන සල්ලි වලට වඩා එහාගේ ලොකු හැඟීමක් අපි ඔයගොල්ලන්ගේ කමෙන්ට් වලින් ඔයගොල්ලන්ගේ අදහස් වලින් විඳිනවා අනිවාර්යයෙන්ම. මොකද අපි දැන් ඇත්තටම තනි වෙලා මෙහි ඉන්නේ. අපේ මොළය නැහැ. එහෙනම් මේ ආදරේ අපිව තව ගොඩක් දුර ගමනක් යන මාර්ග ශක්තිමත් කරන මේ ආදරේට මාරම ආදරේ. ඒක වචන වලට පෙළන්න අපි දෙන්නම දන්නේ නැහැ. ඔව් ඉතින් මෙච්චර කාලයක් අපි දෙන්නම විතරට ආදරේ කරා අපි පොළේ අපිට ආදරේ කරා අපි අද අපි නොදන්න අපි දැකලවත් නැති අය අපිට ආදරේ කරනවා. සා අපි ඒගොල්ලන්ට ආදරේ කරා අපි තමකට නම් වලින් ෆොටෝස් වලින් ඒගොල්ලන්ව දකිනවා විතරයි. ඇත්තම දැකලා නැහැ. ඔව් ඒත් හැබැයි අපිට දැන් රික්වෙස්ට් තියෙනවා අපි ඇත්තම තව දෙයක් කියන්න ඕන. ලංකාවට ආව ගමන් අපිව බලන්න ආසයි අපිත් අපිව හම්බෙන්න ආසයි අපි හැමෝම බලන්න අපි දෙන අනිවාර්යෙන් එනවා. ඔයගොල්ලෝ ලංකාවේ කොහේ හිටියත් අපි දෙන කොච්චර බිසි වුණත් අපි දෙන අනිවාර්යෙන් එන එක ප්‍රොමිස් එකක්. මොකද ඒ අතර මාර මාදරේ අනිවාර්යෙන්ම ඔව් ඒක කියන්න ඕනේ මේ අපිට සමහර අය කමෙන්ට් කරලා තිබ්බ ලංකාවට ආවම අනිවාර්යෙන්
අපිව හම්බ වෙන්න අපිව දකින්න කතා කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා කියලා ඉතින් එයාටත් මං කියනවා අනිවාර්යයෙන්ම අපි ලංකාව තාප්පු ගමන් ඔයගොල්ලෝ ලංකාවේ කොහේටියත් අපි යනවා ඔයගොල්ලෝ හොයාගෙන මොකද ඒ ආදරයට මාර වාදලිය අහගෙන ඉතින් එහෙනම් ඒ ආදරෙත් එක්ක අපි දෙන්නම ගිහලා එන්න නැහැ හැමෝටම හැමෝටම පුස්සාරනේ හැමෝටම පරිසර හැල ඉන්න හැමෝටම ආදරේ ඔකේ ජය වේවා ලව් යූ